අපේ රටේ වී වගාවේ අසනු නෙලීමද නෙළු වී අස්වැන්න මිලදී ගැනීමද මේ දිනවල සිදුවනවා. එහෙත් සහල් මිල තවමත් ඉහළයි. ඉහළ ගිය සහල් මිල පාලනය කරන රජයෙන් සහල් ආනයනය කරා. මේ නිසා දේශීය සහල් නිෂ්පාදකීන්ගේ ව්‍යාපාර කඩාවැටී ඇති බවයි පොළොන්නරුවේ කුඩා සහ මධ්‍යම සහල් ව්‍යාපාරිකයින් පවසන්නේ. මේක දෙමාස දෙකක් විතර මම වහලා දෙමින් කරකට බෙරුව ඉන්නේ. වී අරන් කොටන්න බෑ. වී ගණන් වල හැටියට අපිට කොටල බජාරකට මේ දාන්න බෑ. දෙමුත් ඒක අඩුවෙන් තමයි ඉල්ලන්නේ. සාමාන්‍ය බුසලකට මේ 20,000ක් ආදායම නැහැ මේ දෙමේ සැරේ. ලොකු මෝල් දැන් තියෙන ටික ඔක්කොම වැඩි වෙන්න ගන්නවා. අපිට කරගන්න විදියක් නැහැ. කොහොමත්ම නැහැ අපිට දැන්. මේ ණය ගෙවා ගන්නත් බෑ. මෝලේ දවතර හාල් ලෝඩයක් පඩව මෝල මේක. දැන් හාල් ලෝඩෙච්ච මාසෙට පටන් බෑ හාල් වෙයි. ඒක තමයි ඒතර වී නැහැ. වී මිල හැටියට හාල් දෙන්න බෑ. රටින් හාල් ගෙන අපින්න තියෙන ටිකක් කඩාවැටෙනවා. මෝල් දෙකේ දැන් වැඩ කරන්නේ. අනිත් මෝල් ඔක්කොම වහලා තියන්නේ. ගෝවියගේ වී ටික ඔක්කොම යන්නේ මෝල් කාර්යාලය හරහා වෙල්ල පෙඩිමෝඩගේ මෝඩගල දානවා කියලා ආරම්භ චෙක් ආවා. දැන් පෙඩිමෝඩගේ 150 101 150ට වී ගන්නවලු. දැන් ඉතින් ඒක දැන් අපිට වී එන්නේ නැත්නේ මොකුත් නැහැ. අපි මෝල් වහලා බලාගෙන ඉන්නවා මේ මොකද කරන්නේ කියලා. හරියට පාලනේ මිලක් දෙමුත් හාල් එක වී එක ගන්නට තියන්න පුළුවන්. මේ හා පාලනේ පිළි නැති නිසා හාල් මිල උඩටම ඇඟිලා තියෙන නැගලා තියන්නේ. පොහොර අර්බුදයත් එක්ක පොලවත් සමග ඔට්ටු වෙලා වගා කරපු වී අසෙන්න. නෙලන්න සතියක් තියෙද්දි ඇදහැළු වර්ෂාවෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ පතොක් වැව වඩික වැව ප්‍රදේශයේ කුඹුරු අක්කර දහස් ගණනක් විනාශ වෙලා මේ හින්දා ගොවීන් රැසක් පීඩාවට පත් වෙලා ගොයන් කපා ගන්න තියෙන අවධිය තියෙන්නේ පහුගිය දවස්වල මෙහපු වැස්සෙන් සම්පූර්ණයෙන්ම කුඹුරු මේ මට්ටම තමයි තියෙන්නේ අපිට යන එනම නැතු ඉන්න මේක කපා ගන්න විදිහකුත් නැහැ ඒ රසායනික පොහොර නොලැබීම නිසා අපිට වෙනදා ගන්න තරම් ආදායමක් අපිට ගන්න බැරි වෙයි කියලා හිතෙනවා දැස්ස නිසා ඒ 125ත් අපිට ගන්න බැරි වෙන තත්ත්වයක දැනට පවතිනවා මේ සමස්ත වඩිගාව ග්‍රාමසේ වසමෙම සියලුම ගොවි ජනතාව මේක සම්පූර්ණයෙන් දැන් මේ යට වෙලා දියබොල් වෙලා තියෙන්නේ මේ අක්කර ගානක් මේ වගේ වතුරට තැම්මුණෙන් පස්සේ ආයේ මේ කරලා ඉන්නේ නැහැ එළියට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.